iPhone Ravindu? iPhone Sathi Sai. Idi komada? Inno. Me hari unusun dawas ne meyo. Unusun dawas Rahu Kale ena kambalang inna chande denna ඊට පස්සේ සෙනසුරු මාරු වෙනවා. ඊට පස්සේ හැමෝම දැන් ජනාධිපතිවරණයට ඉල්ලනවලු. දැන් මේ ජනතාව කවුද කියන පොඩි ප්‍රශ්නයක් එනවා. පස්සෙත් හැමෝම ඉල්ලනවනේ. අද අපි අප අද මේ පොඩ්ඩක් සාමාන්‍යයෙන් අර අපි දැන් මම හිතන්නේ කිසි කෙනෙක්ව ගත්තේ නැහැ. මට දැන් තමයි මතක් වෙන්නේ ඇමරිකාවේ තමයි ওই ස්ටෑන්ඩ් අප් කමඩි කියන කතන්දරය අපි කිව්වට කිසිම මිනිසෙකු දැන් වෙනකන් අපි අරන්නේ නැහැ. කියන්නේ සම්පූර්ණයෙන්ම 100% ඇමරිකන් කෙනෙක්. නේටිව් ඇමරිකන් කෙනෙක් ස්ටෑන්ඩ් අප් කරනවා අපි තාම අරගෙන නැහැ. ඉන්නවා. හැබැයි අපි ගත්ත ලිස්ට් එකේ අර හිතට වැඩිච්ච සෙට් එකේ තාම අරගෙන නැහැ. ඒකත් බාර වැඩක්. එන මික්ස් එකක් නේ. ඒ කියන්නේ එක්කෝ අම්මා තාත්තා නැත්තම් මේගොල්ලෝ කලින් ඉපදිලා මේට මයිග්‍රේට් වෙලා ඔමම ප්‍රශ්න තියෙනේ උන්නේ ගාරන් තියෙන්නේ. ඇත්තටම අරන් නැහැ තමයි නේ නේටිව් ඇමරිකන් කෙනෙක් අපි. එහෙම කියලා අද ගන්නෙත් නැහැ. අද ගන්නෙත් නැති හින්දා තමයි. ඇත්තටම මේ අපි අද පොඩි වෙනසක් කරන්න ආවේ අපේ යාළුවන්ට මේ අපි දැනට රිවිව් කරලා තියෙන අපේ ෆ්ලෆි ඊළඟට රසල් පීටර්ස් ඊළඟට the one and only Trevor Noah. අද අපි ටිකක් වෙනසකටත් එක්ක මේ දවස්වල සෑහෙන්න famous. හැබැයි මේ දවස්වල famous කිව්වට ගොඩක් කාලයකට කලින් කවඩි පටන් ගත්ත මහත්මයෙක් ගැන තමයි අපි කතා කරන්න හදන්නේ. එයත් ඇමරිකාවේ තමයි කොමඩි කරන්නේ. හැබැයි ඇමරිකන් කෙනෙක් නෙමෙයි. කවුද අයියා මේ කතා කරන්න හදන්නේ? අපි අද කතා කරන්න යන්නේ Max Amini ගැන තමයි කතා කරන්න යන්නේ. Max Amini කියන්නේ ගොඩාක් කල්චර්ස් වල එක්ස්පීරියන්ස් තියෙන මිනිස්සෙක්. ඒ කියන්නේ එයා ඇත්තටම ඉරානියන් කෙනෙක්. ඒ කියන්නේ අපි ඉපදෙන්නේ ඇමරිකාවේ, ජීවත් වෙන්නේ ඇමරිකාවේ. අවුරුදු 41යි. දැන් ඇමරිකාවේම තමයි. ඒ කියන්නේ ඇමරිකන් තමයි. නමුත් එයාගේ අම්මයි තාත්තා ඉරාන් වලින් මයිග්‍රේට් වෙනවා. 70 ගණන් වල ඔය ඒගොල්ලන්ගේ රටේ තියෙන ප්‍රශ්නත් එක්ක 79 දී. ඔව්. එතකොට එයා ඒ ඉපදුනාට එයාගේ අම්මා ඇවිල්ලා අසර්බයිජාන් කෙනෙක්. ඔව්. තාත්තා පර්ෂියන් කෙනෙක්. එතකොට දැන් තාත්තාගේ එන පර්ෂියන් කල්චර් එකයි එයාගේ ෆැමිලි එකෙන් ගේන පර්ෂියන් අර මේ ඒගොල්ලන්ගේ ලයිෆ් ස්ටයිල් ටිකයි අසර්බයිජාන් වල තියෙන ලයිෆ් ස්ටයිල් එකයි. එතකොට ඔය මිඩ්ල් ඊස්ට් වල තියෙන මිඩ්ල් ඊස්ට් අයගේ ලයිෆ් ස්ටයිල් එකයි. මිනිහා හොඳට එක්ස්පීරියන්ස් කරනවා. හැබැයි ජීවත් වෙන්නේ ඇමරිකාවේ. එතකොට පොරට තියෙන ඔක්කොම කල්චර් වල තියෙන එක්ස්පීරියන්ස් එක. මම හිතන්නේ ඒක ලොකු බෙනිෆිට් එකක් පොරගේ performance වලට perform කරන්න. අනිත් එක ඔය දැන් මෙච්චර පොපියුලර් වුණාට අවුරුදු 22ක් කොමඩි කර කර ඉන්න මිනිස්සෙක්. 2002 දී තමයි පටන් ගන්න තියෙන්නේ. 1981 දී තමයි Max Amini ඉපදිලා තියෙන්නේ. ඉතින් අවුරුදු 21 ඉඳන් කොමඩි කරන්න පටන් අරන් මේ පහුගිය අවුරුදු ඒ කියන්නේ මෙව YouTube සෙන්සේෂන් එකක් වෙන්න පටන් ගන්න දැන් අවුරුදු දෙකක් විතර වෙනවායි. ඊට කලින් එයා කමඩි කරගෙන ඉඳලා තියෙනවා. හැබැයි දැන් මේ රෙකෝඩින් එක පටන් ගන්න කල්ලොත් ඔයයි මමයි කතා කරේ. දැන් මේ හැමෝම Fluffy, Russell Peters, අපි කතා කරා Trevor Noah. Now in this case Max Amini. වාට පේනවද අයියේ මේගොල්ලෝ තරුණ කාලෙම ස්ටෑන්ඩ් අප් පටන් ගන්න තියෙන්නේ එයාලගේ කැරියර් එකක් විදියටම නෑයි. කන එස්ටැබ්ලිෂ් වෙච්ච කරියර් එකක් විදියට. දැන් ආසියානු කරේ රටවල ලංකාවේ හැම ඔයා හිතන්න කාගෙන් හරි ඇහුවොත් පුතේ ඔයා කවුද වෙන්න කැමති කියලා වෙලා ටීචර් මං ස්ටෑන්ඩ් අප් කොමඩියන් කෙනෙක් වෙන්න කියලා කිව්වොත් මේ තමසේ විහිළු නොකර වෙලා ડોක්ටර් කෙනෙක් හරි ඉංජිනේර කෙනෙක් හරි වෙන මොනවා හරි මියුසිෂියන් කෙනෙක් වෙනවා කියලා කිව්වොත් දැන් ඒක ප්‍රශ්නයක් නෑ. ඇක්ටර් කෙනෙක් කිව්වත් ප්‍රශ්නයක් නෑ. හැබැයි ස්ටෑන්ඩ් අප් කොමඩියන් කියලා ප්‍රශ්නයක් නෑ. ඒක ජොබ් එකක් හැටියට බාර ගන්න තාම ලෑස්ති නෑ. දැන් ඒ ප්‍රශ්නේ දැන් අපේ පොඩි උන් ඉස්කෝලේ තාත්ත මොනාද කරන්න කියලා කිව්වම ස්ටෑන්ඩ් අප් කොමඩියන් කියලා කියන්නේ. ඔව්. එහෙම කිව්වම ගොඩක් වෙලාවට දෙවෙනි තුන්වෙනි ප්‍රශ්න අහනවා පන්තියේ. ඒ කියන්නේ ඒක ඇත්තද නැත්නම් මේ වීලුවක්ද කරන්නේ නැත්නම් මොකද්ද ඇත්තටම සමහර අය දන්නෙත් නැති අඳ ප්‍රශ්න කීපයක් ඊට පස්සේ ඒගොල්ලන්ගෙන් අහනවා ඒක කන්ෆර්ම් කරගන්න. ඒක තාම අපිට ගොඩාක් අලුත් සහ තාම ඩයිජෙස්ට් කරගන්න බැරි දෙයක් නේ අය. ඉතින් දැන් හැබැයි මේකකුත් තියෙනවා ඩයිජෙස්ට් කරගන්න බෑ අලුත් එකක් කිව්වට. අර දැන් අර මේ පාර දැන් ජනාධිපතිවරණයට මේ බල්ලයි පූසයි මීයයි ඇමරිකාම ඉල්ලන සීන් එකක් තියෙනවානේ. ඔව්. again, Ilanda Kamat thing in Ilanoakila Prakasha Karno, Vikar Karno, Evagi Tamai are then Mema are a bathroom, Mala Sinduki and got a Magay Sindu, Mata and a got a product last night. Can coach Kagunat? A amateur or bathroom make a Hadalatina, a environment take a podi, Kogatia take a podi. මේ ඒ සින්දුව පොඩ්ඩක් ලස්සනට තමයි අපේ කනට ඇහෙන්නේ. ඒක ඒ කටහඬ අපිට පුරුදු හන්ද. ඔව්. දැන් ඒකම ඔයා රෙකෝඩ් කරලා ආලා බැලුවා තීය මේ මොකද්ද මේ පූසෙකට බෙල්ල මිරික මොකට එන සද්දයක් වගේ ඇහෙන්නේ කියලා හිතෙනවා. හිතනවා. ඒ කරපොත්තොයි හුණෝ විතර දැයි ඕකේ වේදනාව දන්නේ බාත් รู ම් එකේ අම්මෝ අදත් සින්දු කියනවාද කියලා. ඒ වගේ දැන් ඔය අපි කියන කතා වලට පොඩ්ඩක් hina යනවා. එහෙම නැත්නම් මං content කීපයක් අනුන්ගෙන් හොරකම් කරලා TikTok එකේ Instagram එකේ දැම්මම ඒකට views එනවා කියලා පොඩ්ඩක් විතර මේ comedy කරන්න මම මේමයි කරන්න ඕන කෙනෙකුට පුළුවන් එක කිසි ප්‍රශ්නයක් නැහැ talent එක තියෙනවා නම් මේ try කරලා hard work කරලා ගොඩ දාගන්න පුළුවන්. නමුත් මමත් පොඩ්ඩක් මේ බස් එක අර මේ කාගිල්ස් එකට යන ගමන් බඩු ගන්නවා වගේ යන ගමන් comedy කරන්න හිතනවා නම් එහෙම හිතනවා දැන් ඒකයි ප්‍රශ්න. ගොඩක් කට්ටිය හිතනවා ඒක එහෙම. දැන් මේ අපේ ඇත්තටම අපේ මේ එෆර්ට් එකත් කොමඩි කියන්නේ එහෙම ඔයා කිව්වා වගේ කාගිල්ස් එකට යන ගමන් බඩු ගන්නවා වගේවත් බාත් รู ම් එකේ සින්දු කියනවා මට සින්දු කියන්න පුළුවන් කියලා හිතාගෙන ඉඳලා නෙමෙයි සෑහෙන්න එෆර්ට් එක දාලා කරන්න ඕන දෙයක්. දැන් මෙයාගේ ඉතිහාසය ගැන අපි කිව්වේ අවුරුදු 20 ගානක් කොමඩි කරලා තියෙනවනේ. අපි දන්නේ දැන්. දැන් අපි දන්නේ දැන්. ඉතින් දැන් ඔයාටත් වයසයි. මටත් වයසයි. ඉතින් අපි තව අවුරුදු 20 ගණක් කරනකොට අපි බලාපොරොත්තු ඇත්තට මේ විදියට මේවා බලලා දැම්ම ඉඳන් කට්ටිය එෆර්ට් එක දාලා ඔයාලා යම්කිසි වයසකට එනකොට මේ ලෙවල් එකට ආවනම් අපේ සතුට ඒක තමයි. අපිට අවුරුදු 20ක් ඉන්න නම් ඇත්තටම අමාරුයි. ඉඳීද කියලා දන්නේ ප්‍රශ්නයක් තියෙනවා. ඒවත් එක්ක අපි මේ අපි වැඩේට යමු නේද? ඉතින් මෙහෙම දෙයක් තියෙනවායි මෙයාගේ විශේෂතාවය අපි ස්ටයිල් එක ගැන කතා කරනවානේ අදාළ කමීඩියන්ගේ මෙයා වැඩිපුරම ප්‍රසිද්ධයි එයාගේ crowd work වලට insanely good in crowd work especially crowd work කරන අපි කලින් මේක කතා කරලා තියෙනවා රසල් පීටර්ස් තමයි මේක ඇත්තටම පයනියර් කරේ සෑහෙන්න ට්‍රෙවර් නොවා හරි අඩුයි කරනවා අයියේ දැන් හැබැයි දැන් එයා අපේ පොඩ්කාස්ට් එකේදී කලින් කතා කරන වගේ ස්ටයිල් එක වෙනස් කරපු නිසා දැන් සමහර ෂෝස් වල එයා ක්‍රවුඩ් වර්ක් සමහර දේවල් කරනවායි. මෙයාට මාර විටිනස් එකක් තියෙනවා. අර ඔයා කිව්වා වගේ ඒකට ඒ බෑග්ග්‍රවුන්ඩ් එක හැදිලා ඇත්තේ මෙයාට අර ක්‍රොස් කල්චරල් සෑහෙන අවයර්නස් එකක් තියෙන හින්දා. සහ මම අර එක දවසකුත් කිව්වා වගේ ක්‍රවුඩ් වර්ක් කියන්නේ එවෙලෙම ඒ හිතලා එන ජෝක් එක කරන එකට සමානව 80% තියෙන එක. එවෙලෙම හිතලා එවෙලෙම ජෝක් එක ස්පොන්ටේනියස්ලි කියන එකයි. හැබැයි 20% විතර අපි රෙඩි වෙලා යන්නේ. මේ වගේ නමක් කිව්වොත් මෙන්න මේ වගේ එකක් අපි කියමු. මේ වගේ ජොබ්ස් කරලාම එක්ස්පීරියන්ස් එකකින් එනවනේ අය. ඉතින් ඒකේ උපරිමයටම දැනට ෆේමස් වෙච්ච කෙනා තමයි මැක්ස් අමිනි. තව මැට්‍රිෆුත් ඉන්නවා. අපි යාගෙනත් කතා කරමු. අපි නම් පළවෙනි වීඩියෝ එකට ඉක්මනට යන්නයි. හරි. පළවෙනි එක එයාගේම YouTube channel එකෙන් අපි ගත්තා. Buddy, what kind of piss you had to take in the middle of the most important part of the show you got out? පරක් වෙලා ආපු එක. It was a main camp scene. You're like, I don't care, I'm going to peace. ඕ මැදින්නගිටලා ගියා. මැදින්නගිටලා ගියපු එක. ඔව් ඔව්. ඒක කේන්ති ගියාම කොයි කියනවා. You're a big guy too. You got out the whole theater empty. What's your name? Anna. වැඩේ පටගන්න නමෙන් තමයි. Buddy, take it easy. දැන් අර ජීහඩ් කියපු ගමන්ම يعني මිනිහා එක්ස්පෙක්ට් කරපු නැති නමක් තමයි ආවේ. හැබැයි දැන් එතනදී සමහර මේ නොවිස් කමීඩියන් කියන ජීහඩ් ගාලා hina වෙන්න නැතුව buddy. පොර බැනපු ඔය buddy take it easy. ඔය හැම වෙලේම අයියේ දැන් මමත් ගොඩක් crowd work කරන හින්දා මුලින්ම බලන් ඉන්න කෙනෙක් අපේ යාළුවන්ට උනා පටන් ගන්නකොට පටන් ගන්න ලේසිම විදිය තමයි නම හල පටන් ගන්න එක. නමෙන් මොනව හරි අල්ලන්න පුළුවන්. නම පොඩ්ඩක් කම්ෆර්ටබල් නේ ඕන කෙනෙකුට උත්තර දෙන්න. දෙන්න. Thank you so much. You can leave anytime you like. What am I? My name is Allahu Akbar. Take it easy, okay? Why the genie show up tonight? I'm scaring everybody. Name. How do you get your name? Wow. How do you get your name? Who's this job to this guy? Hi, what's your name? Jihad. Can you guys get one customer service? I think you're going to work with this Jihad. That's a thing. No! He made it up, it seems like. Like Majid, he's like, not good enough. He's going like, my name is Majid, and then he's like, oh, nice to meet you. Oh, it doesn't scare them. I'm going to change it to Jihad. Well, Otana, yeah. Ekaktamai balanna dang. Oya crowd work kiyanne manusek offense karanna puluwan අවස්ථාවල උපරිම තියෙන අවස්ථාව. හැබැයි අර crowd එකක් දැන් ඒකට ලෑස්ති වෙලාම ලෝ මම දැන් ඔය ගොඩක් ඔය Max Amini බලපු දෙන්නෙක් හම්බුණායි අපි අර ඕස්ට්‍රේලියා tour එක ගියාම. ඒගොල්ලෝ කිව්වේ මිනිස්සු ලෑස්ති වෙලාම ලෝ ඉන්නේ අය. ඒ කියන්නේ පළවෙනි දෙවෙනි තුන්වෙනි ferry වල ලෑස්ති වෙලා මේ crowd work එක බලන්නලු යන්නේ අය. අනිත් එක දැන් ඒගොල්ලන්ව pick වෙනවා කියලා කොහොමද දන්නවනේ ඒ rows වල ඉන්නකොට. ඒකට ready වෙලා ඒගොල්ලොත් ඒ ෆන් එක ගන්න ලෑස්ති වෙලා යන්නේ අර ජෝක්ස් කරනවා වගේ මේ ජෝක්ස් තේරුම් ගන්න මෙතන මේ යන්නේ ජෝක් එකක් විතරයි කියලා තේරුම් ගන්න එක තමයි ඒ අවයනස් එක හැදිලා තියෙන එක මම කියන්නේ ඇත්තටම රනිදු ඔය වගේ සොසයිටියක් නේද ඇත්තටම අවශ්‍ය වෙන්නේ මිනිස්සු කියන එන බරපතල සීරියස් අරගෙන චූටි දෙයකටත් ෆයර් වෙලා කේන්ති ගිහිල්ලා රණ්ඩු කරගෙන අපිට ගොඩක් වෙලාට එහෙම ආයෙනේ ඉන්නේ පොඩ්ඩක්වත් වෙන්න බෑ වැඩේ ටිපර් පාක් කරනවා කියලා කියන්නේ ආයි නෑ ඉවර කරනවා දැන් මෙතනදී ගොඩක් වෙලාවට මෙයාගේ මම හිතන්නේ අපි ඊළඟට ප්ලේ කරන්න යන්නේ ඊටමත් බරපතල එකක් ඔව් දැන් මේකත් යාගේ රිලිජන් එකත් සම්බන්ධ වෙච්ච එකක් එහෙම තියෙනවා ඇක්සෙප්ට් කරගන්න පුළුවන් මයින්ඩ් සෙට් එකකුත් අපිට හැදෙනවා කියන්නේත් ඒක ලොකු දෙයක්යි මෙහෙමයි තමුන්ගේ ජාතියට තමුන්ගේ ආගමට තමුන්ගේ පාසලට තමුන්ගේ අම්මට තාත්තට ගෞරව කරන්න ඕනේ තමයි ඒකට අපිත් ගෞරව කරනවා. එතනදී ඒක සෙකන්ඩ් තෝට් එක මොකුත් නැහැ. නෑ කිසිම ප්‍රශ්නයක් නැහැ. අපි හැමෝම අපි හැමෝන්ටම ආගමක් තියෙනවා. ඔයාට ආගමක් තියෙනවා. මට ආගමක් තියෙනවා. අපිට ජාතියක් තියෙනවා එහෙම. නමුත් හැම දෙයකම ලයිට් සයිඩ් එක බලා ගන්න පුළුවන් නම් ලයිට් සයිඩ් එක බලලා ඉවර වෙලා ජීවිතේ ගොඩාක් සීරියස් ගොඩාක් ප්‍රශ්න තියෙනවා. හැබැයි කොමඩි තියෙන්නේ අර අපි කියනවනේ humor is the best medicine කියලා ඉතින්. දැන් බෙහෙත තිත්ත උඩාට බෙහෙතෙන් හොඳ වෙනවා නම් අයි ඒක නෙවෙන්නේ. දැන් මේ අපිට ඕනෙත් ඒ වගේ සමාජයක් හදාගන්න. ඉතින් පුළුවන් විදියට අපිත් මේක බලලා ඉවර වෙලා අපිට පුළුවන් නෑ ඇත්තටම දැන් ඔයා කියන කතාවත් එක්ක දැන් මේ කොමඩි එකට ඇත්තටම මේ අදාළ වෙන වැඩක් තමයි දැන් ඔයා කිව්වනේ ඔය මිනිස්සු ලයිට් වෙන්න ඕනේ කියලා. දැන් අපි උදේට දකින්නනේ රවින්දු මේ කාර් වල මේ ඩ්‍රයිව් කරගෙන යන ගොඩක් අය උදේ පාන්දර අපි දැක්කොත් දන්නවා එන්න මර්මුරුස් මොනක් තියෙන. කිසිම ඉනාවක් නැහැ. ඒ කියන්නේ වාහනයක මොකක් වුණත් ඒක BMW වෙන්න පුළුවන්, Range Rover වෙන්න පුළුවන්. 180ක් 90ක් විතර මිනිස්සුන්ගේ මූණේ හිනාවක් නැහැ උදේ පාන්දර මේ වැරට යන මිනිස්සුන්ගේ. ඒ කියන්නේ ඒ ස්ට්‍රෙස් එක වැඩි. ස්ට්‍රෙස් එක වැඩි සහ work stress එක ගෙදර ඇතුළේ තියෙන stress එක වෙන්න පුළුවන් රටෙන් එන stress එක වෙන්න පුළුවන් අඩුම තරමේ රටේ තියෙන stress දේවල් බලලා දැන් වෙලා තියෙන්නේ රට දිහා බලලත් stress වෙනවා මිනිස්සු ඒ කියන්නේ ඒ seriously stress වෙනවනේ දැන් මේවනේ match එකක් පරදුනාම stress වෙනවා ජනාධිපතිවරණේ ප්‍රකාශයට පත් කරේ නැති වුණාමත් ඒකට stress වෙනවා නෑ ඒකට නේ දැන් අපි ඇත්තටම දැන් මෙතන මම හිතන්නේ අපි පොඩි මෙතන මේක පොඩි advertisement එකක් කියන්නේ මම දැන් advertisement එකක් දාන්න යන්නේ මේ අපිට පේඩ් දෙන්න. ඔව් මේක. දැන් මේකේ දැන් අපි පටන් ගන්නවනේ දැන් නට් ඇන් බෝල්ට් එකකින් මේ අපි මේ පොඩි කොමඩි සෙෂන්ස් කීපයක්. ඒ කියන්නේ කොමඩි ෂෝස් වලට අමතරව අපි පොඩ්ඩක් මිනිසුන්ගේ මේ මයින්ඩ් එක ලයිට් කරන්න පුළුවන් පොඩි තෙරපි වගේ හියුමර් තෙරපි. ඔව් හියුමර් ගේම් ඔෆ් හියුමර් කියලා අපි පොඩි වැඩසටහන් කීපයක් පටන් ගන්නවා. සමහර ඒවා ඇත්තටම දැන්ටත් කරලා තියෙනවා. ඉස්සරහට පොඩ්ඩක් ඒක පබ්ලික් එකටත් අපි ඕපන් කරන්න කියලා දැනට පොඩ්ඩක් කෝපරේට් පැත්තට විතරයිනේ අපි කර කර ඉන්නේ. ඔව්. ජෙනරල් පබ්ලික් එකටත් පොඩි එච්චර ලොකු ගානකට නෙවෙයි පොඩි ගානකට කීප දෙනෙකුට විතරයි ලිමිටඩ් සීට්ස් වලට අපි පොඩි වැඩක් ප්ලෑන් කරලා තියෙන්නේ. ඉස්සරහට අපි ඒක දැනුම් දෙනවා. ඇවිල්ලා පොඩ්ඩක් තමන්ගේ මයින්ඩ් එකේ තියෙන ඔය ගොඩාක් බරට ගේන ස්ට්‍රෙස් ටික එතන තියලා පොඩ්ඩක් සෑල්වෙන් let's be light. Let's be light and see the light of life කියලා තමයි අපි කියන්නේ අර ගේම් ඔෆ් හියුමර් එකේ තනිකර අපි කතා කරන්නේ ඉතින් කොහොමද ඕනම කෙනෙක්ට යාගේ ප්‍රසන්ටේෂන් එකකට ස්පීච් එකකට ඕනම දැනගට හියුමර් ටෙක්නික්ස් ටික අපි ඒක ටිකක් පොඩි ප්‍රොෆෙෂනල් වැඩක් ප්‍රොෆෙෂනල් වැඩක් හියුමර් තෙරපි තින් අපි හැමෝම එකට හිනායලා යන එක ඉතින් අපේ ඇඩ් එක ඇති නේද දැන් ඒකටත් බනිද්දක් නැහැ හරි දැන් මේ ඊළඟට යන්නේ අයියේ අපි මං කිව්වේ අර සමහර දේවල් ජෝක් එක හදාගෙන එනවා කියන එක හොඳට ප්‍රූව් කරන්න පුළුවන් තැනක් තමයි මේ අපි හරි ලස්සන වීඩියෝ එකක් බලමු පොඩ්කාස්ටිං වලට උනන්දු දක්වන ඔයාලට මාස්ටර් ක්ලාස් by Bruno Diwakara දැන් SLOC web අඩවියෙන් ලබා ගත හැකියි ඉතින් මුස්ලිමෝ අන්න මුලින්ම and you must muslim your name is muslim මෙතනදී පොඩ්ඩක් එයා ආනවනේ නම මොකක්ද කියන්නේ නමෙන් තමයි වැඩේ පටන් ගන්න ඇයි හැම කෙනාම මැට්‍රික් වුණා what's your name තව එකක් යනවා අයියේ නම පොඩ්ඩක් ඒ කියන්නේ normal නමක් වගේ නම් what do you do මට ජොබ් එක තේරෙන්නේ නැත්තම් මම නම් අහනවා what is it about කියලා සමහරවිට ජොබ් එක කියා ගන්න බැරි ජොබ් කියනවනේ ඕ කලින් මොකක් හරි එකක මට මතකයි මං හිතන්නේ ඔය මේ රසල් පීටර් එකේ ඌට සෙට් වෙනවා ගයිනකොලොජිස්ට් කෙනෙක් ඕකේ ඕකේ මේ එතකොට මේ පිරිමි කෙනෙක් හරි එයාගේ වැඩේ ළමයි ගන්න එක ඌට ආතල් එකක් දෙනවා කියන්නේ කියන්නේ ගයිනකොලොජිස්ට් කිව්වා මේක තියාගෙන තියෙනවනේ පොඩි එකක් ඒකේ ඔව් හැබැයි එතනත් අයියේ බලන්න ගයිනකොලොජිස්ට් කිව්වම සාමාන්‍යයෙන් කාලයක් තිබුණනේ මං ඉන්දියාවේ බලපු දෙයක් තමයි කියවපු ડોකියුමන්ටරි එක මේ බලපු ડોකියුමන්ටරි එක ඉස්සර ගයිනකොලොජිස්ට් කෙනෙක් කිව්වම පිරිමි කෙනෙක් ගයිනකොලොජිස්ට් කිව්වම පොඩ්ඩක් ඇත්තද කියලා බලන විදිය එක. ඒක මිනිස්සුන්ගේ හිතේ ගයිනකොලොජිස්ට් පිරිමි කෙනෙක් නම් ඌ එන ෆන් ලයිෆ් එකක් තියෙන කියලා. තමුන් දන්නවනම් ගයිනකොලොජිස්ට් ලගෙන් ආලා බලන්න උන්ගේ රස්සාව ඒක තමයි ස්ට්‍රෙස්ම රස්සාවයි. ඔය ෆිල්ම් එකකුත් තියෙනවා ආයුෂ්මාන් කුරානාගේ ડોක්ටර් ජී කියලා. ඒකේ තියෙනවා කොහොමද වැඩේ යන්නේ කියලා. දැන් අපි ගයිනකොලොජිස්ට්ලා දෙන්නේ මේක ඔව්. මුස්ලිමා ගැන හිටියා මේ. මුස්ලිමා. My name is Allahu Akbar. අර දැක්කද? අර කලින් ජෝක් එකක් බැලුවා අල්ලාහ් අක්බර් කියන්නේ. You have tough skin. For a girl to be born in Australia, and your dad goes, Muslim. He guaranteed you don't date anybody. He's like, I want to make sure nobody comes near my daughter. Well, it's time to change that. No? What type of men do you like? What's your type? You don't know if you can answer that? Well, Muslima, let me tell you something. How old are you now? On the day, yeah. Oh, you're 17? On the day. Oh, shit. You do not look 17. Okay, hold on one second. I'll be right back. Astaghfirullah, astaghfirullah. ඔය ඕකයි මුස්ලිම් ප්‍රේයර් එකක් God forgive me God ඒ කියන්නේ මොකක් හරි ඕක මගේ ඇත්තට මුස්ලිම් යාළුවෙක් තමයි මට ඒ මුලින්ම ඕක මම මැක්ස් ඇමිනිගේ බලපු පළවෙනි මේකක් අය දැන් ඔතන හරි ලස්සන වැඩේ තියන්නේ අයියේ මෙයා බිල් කරගෙන ඇවිල්ලා ඉවරලා සාමාන්‍ය කමීඩියන් කෙනෙක් නම් what's your name muslim and you are not say ah you don't look 17 really කියලා පොඩි ක්ලැප් එකක් ආවට පස්සේ ඉවරයි. ඉවර වෙන්න කරන්න පුළුවන්. ගැටලුවක් නැහැ no harm. But he being an expert cultural experience එකක් තියෙන හින්දා religious experience එකක් තියෙන හින්දා වැඩේ පත්තු වෙන්නේ උතරින් අය. ඒ කියන්නේ basically පොර අවුරුදු 14ට වඩා වැඩි කියලා හිතන්නේ නැති කෙල්ලට. එයා වැරදි දෙයක් හිතුවා කියලා ඉවරලා ඒක වෙන්නන්න තමයි. Okay. දැන් එතනදී දෙකක් තියෙනවා නේද? දැන් උතනදී දැන් යාගේ ඔළුවේ දුවපු එක එක ජාති කුණුහරුප වලට කතා මේක මේ සමාව ඉල්ලනවා කියන එක එකක් එක පැත්තක. දෙවෙනි එක දැන් ඔය සාමාන්‍යයෙන් ඕක තියනවානේ මේ පොඩි මොකක් හරි කරලා ගිහිල්ලා සමාව ඉල්ලුවම වැඩේ ෂේප් වෙනවා කියන එක. දැන් අපේ ලංකාවෙත් ඉන්නෝනේ. දැන් ඔය මේ කාබනික මොනවාද සාමාන්‍ය පොර වලින් කාබනික පොර වලට මාරු වෙලා පොල් තෙල් මොනවාද හැම පොලිමකටම තෙල් පොලින් ඔක්කොම ඇටි කරලා ඉවරලා මගේ අතින් පොඩි වැරද්දක් වුණේ සමාවෙන්න කියලා. කියන්නේ සමාවෙල්ලුවම ඔක්කොම හරි කියලා හිතනවා. දැන් ඕකත් දෙයියෝ ගාවටත් ගිහිල්ලා එහෙම ඕන දෙයක් කරලා සමාවෙල්ලන්න පුළුවන් කියන අයිඩියොලොජි එකේ ඉන්නවා කියන එකටත් තියෙනවනේ. පොඩි මම ඔයාලගෙන් සමාවෙල්ලනවා කියලා ඉවරලා. දැන් ඔය ළඟදිත් ගොඩක් දේවල් වලට සමාවෙල්ලලා තිබුණා ලංකාවේ. For all my sin, all my sin. I did not think she was 17. You're 17 years old. What? Keep your name Muslima. ඒ ගැල්ලම හරි ලස්සනට රෙස්පොන්ඩ් කරනවා අනික් නෑ. Meet the love of her life at a party. She's just sitting there, another guy is sitting there. හොඳට ඇක් කරන්න පුළුවන්. ඔව්. And Muslim goes, okay. They get on the dance floor. What's your name? Muslim. Beautiful. Impressions ගන්නත් පුළුවන්. Yes. What's your name? My name is Jihad. Amazing, beautiful comedian. What do you do? I'm on a mission right now. You? Etanaye, Harimalasanaye, Gallabet, Eker respond Karnavidi, Balanabo. Nay, Etanayag, Amma, the Kaudunid, Hapatimangita, Amaho, Akaho, Kaudari can kin, Yat respond Karno, may crowd digit, Maiden, we crowd, Vadipur, Muslim crowd. Muslim crowd, yeah, Balan, take out the Tamaya. I think a crowd degat, they go accept a caker at a willing up, Muslim crowd, Vadipur, meaning audience, get it at the Kaladi. It over Egolano Toka, comedy aspect taking. Accept කරගන්න. අනිත් එක ඔය මැක්ස් ඇමිනි ඇත්තටම මේ පොඩි කාලේ ඉඳලා අවුරුදු 41ක් කැලිෆෝනියා වල ඉන්න මිනිස්සෙක්. ඔය මිනිස්සයාට තියෙන කෙලිම ඇමරිකන් ඇක්සන්ට් එක. නමුත් මිනිහා ෂෝස් වල අර තමන්ගේ ගෙදරින් ගේන ඇක්සන්ට් එකෙන් තමයි ඔය ෂෝ එක සම්පූර්ණයෙන්ම රන් කරන්නේ. දාන්නේ ඇයි? අර අපි සමාජලාවට නිතරම කියනනේ මේ ඇක්සෙප්ටන්ස් කියන එක. We need to understand that acceptance is something else, tolerance is something else. Now, the fine line between the tolerance and acceptance is when you tolerate things, you will tolerate anything, then people will try to suppress you. Minissu tolerate appear mammeki iwasanawa meka ba karanna kiyana eka. එතකොට හැමෝම අපිව තලන්න බලන්නේ. Tolerance ගොඩක් වෙලාවට සමාජයේ tolerance කියන දේ නේ අයියෝ acceptance විදියට බලාපොරොත්තු වෙන්නේ. හැබැයි acceptance එක කියලා කියන්නේ I know it is funny. Yeah. You also make fun of it, both of us. Let's accept it. And also, the meyage oya kiyano eke meya exactly danna meyage line ek kotanada. Line ek kotanada kiyala iwalla. Naththam ayi ithi mechchara kalayak me karanna bæ ne. Ne ne me wenakotat guti kalayath detun parak ithu. Panna thalanne dennama accept karagena wede energy balance එක shift karaganne nathuwa ayi karagena yanawa. Anith eka audience ekath ekk oya kiwwage ara line ekak wenakan yanawa. ටික වෙලාවක් එයත් එක්ක ඉන්නවා එතනින් එහාට එයත් එක්ක ඒක පුෂ් කරන්නේ නැහැ එතනින් ඊළඟ එකට එක්කෙනාට යනවා ඔව් එක්කෙනාට හරි නැත්නම් එයාගේ සෙට් එකේ ඊළඟ කෑල්ලට යන එක තමයි කරන්නේ අපි ඊළඟට ගන්නේ හරි මේක හොට් මම් මේ ඔක්කොම අපි ගන්නේ මැක්ස් ඇමිනිගේ YouTube channel එකේ Syria and you her daughter no his mom and a daughter Wow, both of you so hot and so young. This is incredible. Compliment. Do you love having a young mom? Does it make you uncomfortable when men hit on her in front of you? You got used to it, so in the beginning it was very difficult. But then you're like, oh, it's the story of my life. Hot mom, what do I do? That's cool, like, but, huh? Knock it off? That's your lady? Oh, me. That's your lady? Oh. Brother. That's the thing. It's So far, the conversation has been halal. Relax. I am only giving compliments. She's single. Why do you think? Because of you. Knock it off. She's going to go through her whole life being single again. She's not taken. When I say single people, she clapped. I am paying attention, Habibi. Where are you from? She's single. It's a cultural breaking එකකුත් කරනවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඔය කල්චර් එක ඇතුලේ ඕම ඉන්න එක්කෙනෙක් තව එක්කෙනෙක්ව අප්‍රෝච් කරනවා කියන එක ගොඩක් වෙලාවට ඇක්සෙප්ට් වෙන. ඒකට කලි ටක් ගාලා අර බ්‍රදර්ගේ පොඩි රෙසිස්ටන්ස් එකක් ආවනේ. ආවනේ. ඔව් she's my sister කියලා. ඒ කියන්නේ එහෙම කවුරුත් අප්‍රෝච් එතකොට තමයි මම කියන්නේ උඹ අඳ තමයි ඕම ඉන්නේ. එයා ක්ලැප් කරා. ඔව්. මම ඒකත් බලන්නේ. ක්ලැප් කරා කර මම ඒක බලාගෙන හිටියේ. ඒ කියන්නේ මේ යාට අහුලක් නැහැ මේ. ඔයා තමයි බොරු කියන්නේ. එහෙම සීන් එකක්. අයිසා. So far the conversation until you Jump here so far the conversation was halal. Again, we conversation nigga. Samanum Tien halal haram gear. It's a conversation nigga, patta with a legal, lacerate smooth gear, muamgamang nigga, haram. You are a gear. And it take a make among Godakwila to me, a crowd work Kerna Minisunge among Danadatam, Kenemata Danadatamai Randu me. Crowd work Kerna Kiani, Sahan and Loku. knowledge එකක් තියෙන්න ඕනේ රටේ වෙන දේවල් ලෝකේ වෙන දේවල් කලින් වෙච්ච දේවල් දැන් වෙන දේවල් ටෙක්නොලොජි මූවිස් එහෙම නැත්තම් ලයින් එකක් දෙකක් එහාට පන්න ගන්න බෑ because ඔයාට කන්වර්සේෂන් බිල් කරන්න ගොඩක් ඒවා දන්නේ නැති එක දැන් ඔයා නිකන් හරි කියමු පයිලට් කෙනෙක් කිව්වොත් ඒ කාලේ වෙනකොට ළඟදි මොක් කරි ෆ්ලයිට් එකක් වැටිලා හරි මොක් කරි වෙලා තියෙනවනම් ඒ ස්ටෝරි එක ඔයා දන්නවනම් තමයි අරුත් එක්ක ඒ වෙලාවට ඒක කනෙක්ට් කරලා කතා කරලා ගන්න පුළුවන් අය ඒ අර අනිත් එක ඔයා කියපු දේ මේ awareness සහ මේ reading the room කියලා කියන්නේ අය අපි එවලේ කොහොමද room එකේ energy එක සහ මෙච්චර කල් දැන් පොර කරගෙන ආපු joke එක තියෙනවා නම් ඒකෙත් ඉඳගෙන ඒ presence of mind එක කියන එකත් අයි joke එක කරගෙන ඉන්න ගමන මේ ටික එකපාරටම නෙයි මැද්දෙන් මේ crowd work එකක් අපි ගහන්නේ සාමාන්‍යයෙන් ඔය room එක පොඩ්ඩක් දැල්ලලා එනකොට නෑ ඒ සාමාන්‍යයෙන් crowd work එකක් අල්ලගන්නේ ඒ ජෝක් එක වටේම යන්න තියෙන ස්ටැමිනා එක සහ කොතරින්ද නවත්ත ගන්න ඕනද දැන් අපි කලින් කතා කරගත්තේ where to stop කියන එක we can start anywhere but where to stop කියන එක සමහර විට ඒක හොඳට යනවා කියලා එහෙම නිකන් ඇදගෙන යන්නත් බෑ ඒකට ඇදගෙන යන්නත් බෑ මතකද එක දවසක් අපි අර ගාල්ල ගිහිල්ලා ඔයයි මමයි crowd work එකක් කරන්න ගිහිල්ලා හොඳට ඇවිල්ලා ඉවරලා අන්තිමට එක්කෙනෙක්ට මයික් එක දික් කරාම වෙනම ස්පීච් එකක් කරා අපි සෑහෙන වරද්දගෙන තියෙනවා jokes වල අපි ඊළඟට යන්නයි අනිත් එක තමයි අර සමහරව ඉතින් නෑ මේ comedian කියන්නේ singer කෙනෙක් නෙමෙයි actor කෙනෙක් නෙමෙයි අර mainstream එකේ art එකක් නෙමෙයි හින්දා මොකටද මේගොල්ලෝ මේ maintain කරන්නේ මෙයාලව කියලා දැන් බලන්නකෝ මේගොල්ලෝ නිකන් act රසල් කවුද අපේ fluffy උනත් අය වෙනම statement එකක් නේ රසල් පීටර්ස් අඳින විදිය එතකොට අපි ට්‍රෙවර් නෝවා දැන් මෙතන මැක්ස් ඇමිනි මැට්‍රිෆ් they are not just coming and cracking jokes they also consider themselves as proper artists and celebrities ඉතින් මේක බලන් ඉන්න කාට උනත් අපිට කියන්න තියෙන අපේ යාළුවන්ට ඔයාලා ඉන්නවා නම් මේකට ඔයාලගේ personal grooming එකේ ඉඳන්ම තියෙන්න ඕනේ. හරි ලස්සනට අඳිනවනේ මේ. ඒ තමයි බුලත් විට කකා මේ වැඩේ කරන්න බෑ. කරන්න බෑ. ඇත්තම කිව්වොත්. Short, slim, blonde hair. Type එක ගන්න. What else? That's it. You don't care about their personality. You don't care about their education. You don't care about just short, slim, blonde. Why are you looking at the audience? For sake! This is not a selection party or something. What's your time? Habibi, let me see you. Excuse me. Sense of humor. Well, does she need to wear a hijab? No? How much not hijab? Can she wear a bikini? Very nice bikini. Can she wear a thong? You know what a thong is, Hussein? What is a thong? Why did you do that? You know what a thong is? Look at me. What is a if you don't know, it's okay. What is a thong? You know? You sure you know? Look at me. You know what a thong is? You see your shoelaces? You take your shoelaces, you put it between the ass, you bring it around. Are you okay with your future wife to wear a thong? Habibi, look at me. Yes? Yes. You said yes? I love this guy. He goes, we are in America. Come on. Okay, hopefully by the end of the show we find a short, slim, blonde that's wearing a thong as we speak. If you're here, stand up. There is one? Where? Where? It's a guy. Would you like it, Hussein? You're in America. Who cares? We're in America. You okay with the guy? He likes it. What's your name, brother? Ramin. Wow, I like your voice. Seems like you have a big throat. මේ ළඟටම ගිහිල්ලා ඔය ඩිලිවරි ඔප්ෂන් මේ මේ ටෙක්නික් එකක් මේ අර ඔඩියන්ස් එකත් හොඳටම ලස්සනට රෙස්පොන්ස් කරනකොට අය ගොඩක් අපි හිටගෙන ඉන්නේ නැතුව පොඩ්ඩක් වාඩි වෙලා වගේ ඊට පස්සේ කියන්නේ අයි කන්ටැක්ට් එකක් හදාගන්න හොඳටම තියාගෙන මෙහෙමනේ අපි සාමාන්‍ය ස්ටේජ් එකකට බලන්නේ අර විදියට ගිහිල්ලා බැලුවා මෙයා සමාල්ලාට අන්කම්ෆර්ටබල් වෙලා හිටියත් කම්ෆර්ටබල් වෙනවා සා ඒ ක්‍රවුඩ් එකත් හරි ලස්සනයි මෙහෙනුත් එක්කෙනෙක් උත්තරයක් දෙනවා අර එහෙනුත් එක්කෙනෙක් උත්තරයක් දෙනවා හැමෝම කන්ට්‍රිබියුට් කරනවා ඒ ඒ ක්‍රවුඩ් එක සාමාන්‍ය මගේ මෙයාගේ ෂෝ වල මම බලලා තියෙන දෙයක් තමයි ක්‍රවුඩ් එක මාරේ විදියට මේ රෙස්පොන්ඩ් කරනවා මෙයාගේ ක්‍රවුඩ්. ඒ කියන්නේ ඒගොල්ලන් ඔයා කිව්වා වගේ එක්ස්පෙක්ටේෂන් එකත් එක්කම තියාගෙනම තමයි එන්නේ. අපි එහෙනම් අන්තිම එකට යද්දී මෙයාගේ ළඟදී ආපු එකක් වේ නමක් සම්බන්ධයෙන් යන එකක් තමයි. මේක නයි ඉතින් ඉල්ලම් පරිප්පුවක්. ඉල්ලම් පරිප්පුවක් ආපු එකක් මට දෙන්නේ. Nice to see you, buddy. But what Indians are counting? What's your name? Sakdik. Sakdik. Yeah, after that, hit a video. He put it. After that, him and I so much of a lot. I appreciate the offer. Thank you so much for coming tonight. I'm sure you're very busy all day. Can I be honest? Yeah. You have superpower with the name Sakdik, you know? To be able to live in a society, English-speaking country, and you're like, no, I'm not going to change my name. I am Sakdik. It's a beautiful Indian name. You don't like it? Suck my dick. Indians, what about Indians? A number, hitchhiking, for a play karne. ඉතින් ඕක තමයි අපිට ඉතින් අපේ one of the best crowd workers in the game at the moment. ඒක ඇත්තටම ලේසි වැඩක් නෙවෙයි. කොහොමදවත් ලේසි වැඩක් නෙමෙයි. ගොඩක් අමාරු වැඩක් because අපි හිතන තරම් crowd work එක හරියට ආවේ නැත්නම් show එක කෙලින්ම කෙලවලා යනවා මේ. ඇදිලම යනවා. ඒ කියන්නේ ඒක අර අදලා තිබිච්ච chewing gum එකක් කොහොම ඇදලා අර අතෑරලා දානවා වගේ. අනිත් එක ගොඩක් වෙලාවට කමීඩියන් කෙනෙක් වෙන්න ඉන්න කෙනෙකුට ගොඩාක් අය කියන එකක් තමයි. ඒ කියන්නේ එක්ස්පීරියන්ස්ඩ් අය. ඕන එකක් try කරන්න. තමුන් හොඳට සීසන් වෙනකන් crowd work වලට අත තියන්න එපා. එපා කියලා තමයි. crowd work එකට අත තියන්න 100% confident වෙනකන් අත කරන් තියන්න එපා. because ඒකත් ඒ තරම් risky. risky වැඩක්. podcasting වලට උනන්දු දක්වන ඔයාලට master class by Bruno Diwakara. දැන් SLOG web අඩවියෙන් ලබා ගත හැකියි. මොකද කරගෙන ආපු සෙට් එකක් මෙහෙම ලස්සනට උඩට ආපු සෙට් එකක් ක්‍රවුඩ් වර්ක් අපි කරමු කියලා මෙහෙම මට එහෙම වැටුනොත් අය ආපහු මෙතනට ගන්නවා කියන්නේ අමාරු වැඩක් සහ ඔෆෙන්ස් වෙන්න පුළුවන් ඒ අර මං කිය ඇක්සෙප්ටන්ස් ඇන්ඩ් ටොලරන්ස් කියන ලයින් එක ලස්සනට ඇඳ ගන්න ඕනේ අපි කොහෙටද යන්නේ කියන එක බලා ගන්නත් ඕනේ කොතනදද නවත්ත ගන්න කියන එක බලා ගන්න ඕනේ සෝෂල් කල්චරල් පොලිටිකල් වගේ අවයනස් එකක් හැමදේම මේ දැනගෙන ඉන්න ඕන කියන විකිපීඩියා වෙන්න ඕන කියන එක නෙවෙයි. නමුත් අවයනස් එක පොඩ්ඩක් තියෙන්න ඕන. කරන්ට් එකේ අප්ඩේට් එකේ ඉන්න ඕන කොහොමද? තියෙන්න ඕනේ. වර්ඩ් ප්ලේ එකක් කරගන්න පුළුවන් වෙන්න ඕනේ. ඉතින් ඕ මෙහෙමයි. කරන්න ඇත්තටම ඕ දැන් අපි දෙන්න වැඩිපුරම කරන්නේම ක්‍රවුඩ් වර්ක්. මොකද අපි ගොඩක් වෙලාවට ඕපන් කරන හින්දා. හැබැයි කරපු ක්‍රවුඩ් වර්ක්ස් වලින් මං හිතන්නේ අපි සෑහෙන්නේවා ඉගෙන ගත්තේ අපි ඉගෙනගෙන තමයි මේ කියන්නේ සෑහෙන්න අපිට හරි ගියාට වැඩි වැරදිච්ච ඒවා තියෙනවා නමුත් පොඩ්ඩ කරගෙනත් යනවා ඉතින් අපි ඔයාලටත් කියන්නේ මේක මේවා කරන්න කලින් ස්ටඩි එක කරලා එන්න ගොඩාක් ලොකු කරියර් එකක් හදාගන්න ස්ටඩි කරන්න ඔයාගේ ගෲමින් එකේ ඉඳන් හදාගන්න අපි හැම වෙලේම දේවල් වල ෆනි සයිඩ් එක බලමු let's make everything light so that we can see the light even in the darkness එහෙනම් අය හරි එහෙනම් අපි යන්නේ ලිෆ්ට් එකට ගිහින් ඉවරලා මට කනට කළා කිව්වා ක්‍රින්ග් print එක 100% තැලි ඊයේ ඇරියා නම් කෙලිය නේද කියලා එතකොට DNA වාර්තා ඇවිල්ලා තිබුණේ නැහැ. මේ බ්ලඩ් print එකක් තිබුණේ. මේ ගෑවුනේ කොහොමද තමුගේ fingerprint එකේ කියලා ප්‍රශ්න කරා.